නිුවන් සරණයි ශ්‍රද්ධාවන් ප්‍රඥ්ඥාව කරාවභගෙනියන සදහම් යාත්‍රාව නිර්වාණ. අද ගල් හව ප්‍රශ්නය ත්තරයක් දෙන්න තුරා හැයි ුඩාක් ප්‍රාථමකයි කියලා කෙනෙක් කියන්නට පුළුව කමෙන්ට් දක්කහමත් මට හිනාගයා සමහරය ප්‍රාථමික අදහස්තරණවලු කියවල්ල මෙහෙමයි මුලින්ම මං කියන්න මේ අද හවු ප්‍රශ්නිසල්ල කියලෙඉන්නකු ප්‍රශ්නතමයි මේ බුද්ධාගම සහ, බුද්ාගම සහ පුද්ධ දර්ශනය මේ දෙක පැහැදිරි කරලා දෙටලු. මුුද්ධාගම සහ බුද්ධ දර්ශනය කියලා දෙකක් ගැන ඒ පශ්නය හනවා. එදක පැදිරි කරලා දෙන්නලු මේ ඇයිහමකි කියන්නේෙසාහ මොකක්දම මේ වෙන්න කියන පන්නද. අර හපුු කැමටටම වනි දවස කුත්තරයක් දෙන්නා. නමුත් මේ මේ චෑල් එක හදල තියෙන්නේ හැමෝටමෑැවිල්ලා යමක් අවබෝධ කරගන ඒක ගැබුරට හිතන්ඩයාගේ මනසපොඩ්ඩක් හැඩගස්තන්ඩ ඕඩේ නිසා. විධ පැතිකටවල් ඔස්සේ තමන්ට තමන්ගේ මනසිට ප්‍රශ්නයක් ගැටීමක් ඇති වන්න තැනට වැඩසරස්වන එක තමයි මචයන්ලක මුූලිකාරම මුලින් අරමුණ කරගන්න මුල් මුල් කොටස්සවල කරේ ඒටික. ඉට පස්සේ ඒක ඒක එහෙම ගැටීමක් ප්‍රශ්නයක් ආපුතනයත් තමයි ඒක උත්තර හොයන්ට පටන් ගන්න. එකකොට තමයි මනස ක්‍රියාත්මක වෙන්න නැත්තං හැමදාම කවුරුහට කියපු දෙයක් අආගෙනන්න. ඇතත්ම් ්‍රපිටක ග්‍රන්ථවල තිබිච් අටවාටිකා මොනහරි තිබිච්ච තැකින් ගත්ත කර කරුණක් ධර්මදේශකයන්හන්ස මක් කිව්වට පස්සේඒ එකහ ගෙන සාදකී කියාඉන්නවා. හැබැයි දැන් ඇත්තටම නිවානේතියෙන්න්න ඔයයි කියපු ත්‍රිපිටකේද ඇත්තටම නිර්වානේතියෙන්නේ ඔයකපු ස්වාමනිහන්සේකාවද. ඔය දෙකේමනමේණ නිර්වාණතිය නිර්වාණේතියනෙ තමන් තුළ. තින් තමන් තුල නං මේ නිර්වානය තන්තුල තියන්න කොතනති කියලා දකිහිදනම් ඔය එකත්වත් පරිශිල්නය කරල හරියන්න. තම පරික්ශල්නය කරන්ඩ. එතු අරවා පරිශල්නය කරන්න එපා කියලා නෙමේ කියන්නේ. ඒකන කවරවාල දේශකයන් වහන්සේ මක්ක පුද්ජලය කියන හන්ඩ පාහනක නෙමේ කියන්නේ. ත්‍රිපිටක තොරතුර පරිශලන කරන්න පානමේ මක එතනන් අපි මමුලි තොරතුර ගන්නන්නේ ගත්තට පසේක ගෙඩි පිටින් පදාගන්න වන අර ගොම් මෝඩේ. හැබ ඒ විශ්ේෂය කරලා මකිසි ප්‍රශ්ඥාර්ථයකුත් එක් තමන්තුලින් එක ධර්නයක ගණඩ උත්සාහකරනගන්න යම්කිසි ප්‍ර්ඥාවන්තෙක් කියල කියන්නපුලළ බුද්ධමතක් කියලා කියන්න බුද්ධිමතෙක් කියනඉන්න කියලා 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 ලොකු ඩේටමේත් එක් ඉන්න මනි සුටිකක් කියන්නවා හරි බුද්ධිමත් කියයාගෙන ප්‍ර්ඥාවන්තයි කියලා කියන්නේ. ඇහෙන පේන දකින හැම දෙයක් තුළම තියන ගැඹුර යතාාර්ථය තුළ හොහන්ඩ උත්සාහ කරනවා ඒයයි ප්‍රඥාවන්තයි ම හම වෙලාම කියන්නේ ශ්‍රද්ධාවෙන් ප්‍ර්ඥාව කරා යන්ඩ තු මෙච්චර කාලයක් ඔබට තිබනේ ශ්‍රද්ධාවක් මටද තිබනේ ශ්‍රද්ධාවක් අපි උත්සාහ කරමු එකතු වෙලා ප්‍රඥාව සොයා යන්න එකයි අපි මේ තේමාපාටේ බුද්ධාගන මේ කතාව කරගෙන යන්නේ ති ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා යනකොට ඔ හල් තිබ්බා බුද්ධාගම සහ මේ බුද්දු දර්ශනය කියට දෙක්ද මොක්ද මේ කිය ආගමක් කියන්නේ ශා්‍යුවරය කවරු හට ඇැත්තන් දෙවි කෙනෙක් හරි යදිනවා අදහනව පුද පූජාතියෙනවා ඒ මත්තේ ජීවත්වයෙනවා. මන් දැකල තියෙන හෙමයි ආගම කියන ඒවා. ආගම් කියනවා දැලතින්නේ පුද්ගලය පදලම් කරන ඒ මත්තේ ඉන්නවා. ඇති ඒතන මොන හරි ක්‍රියාපටිපාටිය අත්තියෙනවා හරි ක්‍රමේදයක් ඇතුේ ඒක කරන ැකතරග දීවනවා එතර කරන ක්‍රමවේදයක් තිය. රි එතවට පත්තිනි මෑනෝවා දිනවා එතන ක්‍රමවේදයක් තියනෙනවා එතර ්‍රස්ටතියානයායි මුස්ලිම්මයි එගොල දෙිවරුව දහනවාඒගොල්ලො ගෙත් ක්‍රමවේදයක් තියනවා හම වැඩ දුස් කියන්නේ. ති මේවාගම් හැබැයි බුද්ධ ගම් කියෙ ුත් හදාගන දීනවා මිනිස්සු මොකක්දෝ මෝනකමකට. බුද්ධාගම කියලක හදාගත්තා බුදු හාමුදුරුව මූලිය කර ගත්තතා දේවත්වයෙන් සැලකවා අදරස් සලකනවා ගෙගේ බ ham mang mang වැනෑ mang mang kuුණයත් ඔබ kuුණ යගේශ ප ගෙන datang dat ව පනරිහ න ප ඇති වැ මගේ රප තක න කිය මතර නගේ කමලාන රට ව mangගන මටම කනවාසgang මගන ක කාවवाටමකන අ එතනද උනත් වනේ මේ රූපය වැඩක් නෑ. මෙකිවරයි හැබැයි මේත් එක්ක පටපැදිච්චි සිතක් තියෙනවා. මේ සිතිවිටික ලෙහෙලා සිතෙන් හදාගන්න ප්‍රශ් ටික ලෙහාගෙන ඊළඟට සිත බැඳර තැන්ගොලින් හිත ලෙහලා අරගත්ත තනේද ය්ඩ ගමනක් ඒ පුද්ගලට නැතුවනවා. එතකටතදි එතරදි මේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මෙන්න මේ ඇවිදින එක දෙවියන් බුදුන් අදහා ආගමානකූලව ජීවත්වවිින්. අගමානුකුල්ලෝ කියලා කියන්නේ ආගමක් විදියට අදහමින් ජීවත්වෙමින් ඉ සසර ඇවිදිනවද එහෙම නැත්තං මේ සසරගමන ඇතිවෙන හැටි හරි විදිට අවබෝධ කරගන තමන් සසරට හිරවෙලා තියෙන තැන අවබෝධ කරගන රඥ්ඥාවෙන් අවබෝධ කරගන ඒකේ ඇලීමක් ගැටීමක් නැතුව එතනින් ඉවත් වෙලා මේ සසර ගමන නවත්ත ගන්නවාද මේක සඳහා විවීත ක්‍රමමා උපාය දී තියෙන විවිද්ධ ක්‍රම උපායන් විවිධ කතාමාලාවල්ලො ස්සේ දීලතියෙනවා තමහාරව ජාත කතා විදියට හදලා අපිට ඉතිහාසයක් දීලා තියෙනවා සමහාරයවා එයාගේ ඉදිරිදා බුද්ධ චරතය තුළ වෙච්චි කතන්දර හැටියට එකුත් කොලා තියවා ගෙසේ නමුත් මේ සියල්ලක්ගේම කරන්න උත්සාහ කරනවා මේ සසරට බැදිචි තැන් අප විතරක්නේ මේ බුදු හාමුුරත් බැඳදිිලා හිටි හැටි ඒන බුදවා වෙන්න පෙර බදුවීම දක්වා උන්හන්ේ ගමන් කරන්නේ අර්ථයෙන බැදීම් එකින් එක එකින් එක උන්ාහන්සේ විසින්ම අවබෝධ කරගත්තට පස්සේ බය පාර්මි උපපාර්මි පරමත්ත පාර්මි වශයෙන් හැම දේම ඉවත් කරලා බලන්න හැම දේමාව අයින් කරලා බලවා ඒ අයික කරත්වාව ගොඩත් දීවල්තිනවගේ. සසර ඇවිලන ගමදී හැ බදු විමදසාසයේ නිර්වාණය දකිනා අයට තමන් හිරවෙලා තියන් තැන් ඉවත් කරගත්තොත් නැවතිපදීමකින් තොරව සසර කෙරවල අවසංකරගන්න එක සසර අවසංකරගන්න පුළුවන් සිතෙන් හටගන්න සසර තොර ඒ අවසංකරගන්න තැන ක්‍රමවේදය දර්ශනය බවට පත්ලාති මක්කරදක ක්‍රමවේද අති දැන් අනිතාගං වලත් ක්‍රමවේදය ැතිගලා ඒක බෞ්තික ක්‍රමවේදය යන් එතන පුදධ පූජා තියන හටිය දෙවියන් වන්දනාමාන කරන හැටි ඒ දෙවියන්ට දෙවියන්ගේ ලෝකෙ එක තුවරවන කරන්ඩ ෝඩෙම ක්ද ැ දෙවියන්ගේ ලෝකට එකතුනාාට සසරගමන කෙරවල වන්න කියන බද්ධදර්ශනය පැදි. ඒක බුද්ධදර්ශන බද හාමුදුරුව කිය ප හින්දි ර පින්න ගඩන්න වශනෑ. ඔබ ඒ බුදුහාමුදුරු දේශනා කරන කරුණු පැහදිලි කරඩ. කරුණු තමන්ගේ වශයෙන් දකිින්න්ට පුරුදුන්න. තමන්ග වශය කින දවසරු තේරනවා දෙවි කෙනෙක්වෙ ලායිපතුරලත් තේරුමක් නෑ. දෙවියල් ළඟහිටියයි කියවල්ලා ඇති වැඩකුත් නෑ කියවල්ලා. එතකොට තමා විසින් තමන් ඇවිදින සසර ගමන නවත්ත ගන්න ක්‍රමවේද දීවති නො දර්ශනය විදිහට මේ බෞද්ධ දර්ශනය වනේ බද්ධ කියන වචනය බුදුහාමුදුරුව දීප ප හිද දර්ශනය කියලා කියන්නේ මාර්ගයක් ක්‍රමවේදයක් ඉතින් බුදුහාමුරුව දීපු පෙන්වා දුන්නු ක්‍රමවේදයක් බුදුහාමුදුරුව කියලා කිපු බෞද් මුදහාමුතුරදුද නෑ සස්සරේ පිරත් සසරේ මතුවටත් බුදු වන බුදුවෙන්න වූ සියලූ බුදුරන් දශනා කරන්න ඔය කතාව. ඉතරික බුද්ධ වචන. බුදුවර පමණක් දේශනා කරන වචන. හැබැයි බුදුවරු පමණක් දේශනා කරන වචන වනනාට මිහිපිට තියෙන වචන. හැබැයි සැඟ විලාදන කාටවත් හඳුනාගන්නට තේරෙන්න්න. එක ලෝකෙට හඳන්වා දෙන්නේ සහ පෙන්වා දෙන්නේ මනසිං දකින හැට කියල දෙන්නේ බුදුවර. යට බුද්ධෝත් පාද කාල අබෝද්ධත් මොකන්ද එෙම පාද කාල කියල හෙම තියනෙ එකෙන බුදුරු නැති කාල සීමාවල් බුදුර ලෝකය පහල වෙන කාල සීමාව තින් මේක කියලදන්න පුළුවන් බුදුරුත්තු පපුදනවා කියල දෙන්න බැරි ඔය පසේ බුදුවරු කියලා සහරකි නොම දන්න එක හෙම කියනවා එතකොට ඒ අත්තු පදනවා කියන්න තේරෙන්නේ මේක ඇත්තටම ගැබර කාරණය මේ ම මෙචරම මේ කියන්න රල මට තරෙන්නේෙත් නෑ සහරදේ රරිත් දන ල්ලි මේක සාකච්චාවක්ිදිර පබදුම් කරගන මේ චල්ල පොස්සය එකතු වෙන අපි එකතුේලා අපි ගමනක් කැන්න උත්සාහකරමකි ඉල්ලිීම මො පටන් ගදව ලම කියන්නන්නේ සමහරයි මට කමෙන්ට්දාලල්ල කටෙන් හදනවාමාත්ත අරක විකෘති කරනල මේ විෘති කන ඉතින් හරි ඔබට විගෘති කරනගගේ තිරන ඔබන මාර්ගක බ කියන්න මේ ගත්තේ ගැටෙන්පා ගො මටට මගේ ජීවිතයව ප්‍රශ්ටිකත් මගේ ජීවිතයාපු මං අදදකිමුල් ලැබලා ඒවා විසඳගත්ත විදිහයි හැම දෙයක්ම ඔබට දානවා. සහරලට මන්දාන්නන ම විස්් ගත්ත කරමබේ දෙනෙමේ ස්සල්ලාම් ප්‍රශ්ණ දා ප්‍රශාව ඔ ොද ුතු ර කො මංකර ම ස ගද ද වරදී දන්නත්තේෙ ඔබදනක ද කර ේදවාහ හැ හැමෝමගේ ්‍රිපිටක ්‍රිපිටක් ලන්න ්‍රිපිට හල් ල බලානගේ පොහමදැන් බුදුන් දව සහරි බුදුන් දවසින් පසුකාල සීම හරරි නිවන්දකව මිනිස්තු ්‍රපිටක් කිය ත්‍රිපිටක කිය වන්නද නිවන්දක කියීදරෙකින් හවා. මෙච්චර මේ ැුරුදයක් කියෝ කිය ින්ඩලා වක්මනි සුන්ති බුන්න. ඒත් නිවන්ද කියලා. එ කොත හරිතාව අපිට වැරදිච්ච මග හරිච්ච මග හරවපු කවරහරි අපි විසින් අපි නිවන්ද කියලා තරහට කවුර මගරෝපපු මොනහරිකාර ටිකක් මේ දර්ශනය තුළ ති නම මේ මාර්ගය තුළ තියවා ඒටික හොයානයා එක එඉල්ඩුවේ. එහනම් බුද්ධ ආගම කියනකොට වැඳවැදා ඉන්න කොටසකුයි පුද දර්ශනය කියලා කියන්නේ තමාගේ සසරගමන, නවත්තාගන්න ක්‍රමවේදය හොයාගෙන යන ක්‍රමවේදයක්. නවත්වන නවත්වන විදි හොයාගෙන යන ක්‍රමවේදය තමයි බෞ්ධ දර්ශනය විදිහල පෙන්වා දෙන්නේ. මම විශවාස කරන විදිහයට. ඒකට නොඒ පැතිකඩවල් ොස්තේ බස්ත කරලා දීසින. මොකද චරීරකූඩුව ඉවත්්‍යච්ච දවසට ඉතුරු වෙන්නේ මනස. ඒ මනස සමහරයගේ කුණ රුපත්ති විදිහට කියව්ුණ. අපිට පැහදිරීමේ මනස කැඩි කැඩියවනත් මනස යන්න තැන්පත්ව ස්සහට බිල්ලා. එන මේ මනස ලැසන්නේ කවදර නිවදහින දවසර තමයි මනස නැසිලෑන්නේ නිවන්දහින දවසට එකන නිවන් දැක්කේ අදනං අද මනස ඉවරයි කියන කනෙමේ. අද මනසින් අදත් හටගන්න බුදදු වනට පස්සෙත් සිතුවිල හටගන්න තු ෙන්න හි හටගන්නවනේ රහතන්වාන්සේලාලගේ සිතුවිල හටගන්න කියක් න හටිගන්නවානේ රශ්්‍ය තියන්නේ එතැන් සිට ඉදිරියට එයාගේ සිතිවිලිවලින් උපාධාන කරගන්න නෑ. උන්නාන්සලාගේ සිති විලිවලින් උපාධන කරගන්න. සස්සරට හේතු සකසන්න නෑ. මේ හේතු සැකසෙන හැටි නුවනෙන් දකින ක්‍රමේදය බෞද්ධ දර්ශනය වි පැදි කරද මට ට විධ පැතික කොල්ලින් ෞද් දර්ශනය කියන්න ොක්ද කියල කියන්න පුළුව තව කෙනෙක් ට මේ කැටිින් කෙන්ටයකුොත් දයි මෙම මෙහෙමත් ඕක් එන්න පුලුවන් කියල්ලා තමට මට බැලලත්්දායි. ගමක් නෑ අප එකතු වෙලා මේ ගමන යන්න ඔත්සහ කරු. ආගම කියන්නේ වැැඳවැැදා ක්තර ක්‍රමුවේදයක් හදරතියෙනවා ඒකට කාලාන් රෝබෝ එක අඩු අඩුලෝඩුකන් එකතු වෙමින් අඩුවවෙමින් ගේල්ල දෙවියන් වහන්සේ වැඳ වැඳ ඉන්නවා කවුර. හැබයි දෙවියන්හන්සේ උනත් අවසාන්ට කවදහරි සංසාරරිත් ඇවිදිනව කියන එක අතර වෙන්නේ නෑ. තාවකාලික සුද සුවයක් උදෙසා ආගමක් ඇද හැවට ප්‍රශ්නයක් නෑ තාවකාලික සුවයක් උදෙසා ආගමක් ඇද වුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි. දීර කාලනව ස්ථීර සුවය උතසා අනිවාරයෙන් දර්ශනය අනුගමනය කළ තුමයි. ඒ දර්ශනය මොකක්ද බුදුරු දේශනා කරපු දර්ශනය. ඒ දර්ශනය බුදුවරු දේශනාකරපු දර්ශනය. එතො බුදුරුවගේ හණ්ඩෝනත් නැද අන්‍යාගම කෙක්ට මේ කිවොත්ත හෙම අපපු අපේශාස්තූරය යහවල් එක්කෙන බුදු හමුදුරු වේන්න බෑ. එහෙම උුණා මේයකීපු දේ හල්ර යන්න අපි අහවල්ගෙනකිීපුදේ හ්ඩෝන්. දැන් හොයලබලන්නඩොබ ඒ අහවල් කෙන හපු. දෙවල් අහපු නිසා ඔබට ඔබේ ප්‍රශ්න විසදුරාද. ඔබේ ඔබත් එක්ක හිටපුය මැරිලගි හිල්ලා දෙවියෝගාවට හිල්ලද.හිමනත්තං ඔබේ අය මැරිලගි හිල්ලා කොහරි අය හොයාගන්න බැරි තනකද දීවත්වෙන්. නෑ අපිට ඕඩ තරංසාකිහම් වෙනවා වෙනත්තාගම්මොලත් බුද්ධාගමෙත් මැරිලගේ හිෙල්ලා ප්‍රේත දිවවිය ආත්ම ලබපු අයි ඕට තරහම් වෙන ගල්න්ගේ ආගම ඉදම රල්ල හිල් හම් ච්චාන්න මංගේ ආගොට දොස්ක කියන ද ආගම අපේ මනිස්සුත් ඒ විදිහටම යනවා අපේ මිනිස්සු කියල දහස්කේ බෞද්ධ කියෙනාය බෞද්ධයත් ආගමක් විදියට කොටසක් යනවා ඇතුදේාවස ගිලම් පසති යනවා වදදනවාඉති රටේ නැති වැඩ කෝටියයි මං මේකටවත් දොස් කියන්න මොකද ඔබ ඔබේ හිත හදාගන්න හිත හදන වැඩ පිළිවෙකට එනකොට මිනිස්ු පුංචි පුංචි ේවල් පාචි කරන ්‍රශ් ල ද හරි හ හරි ත්ත පරිසුදු කරන්නවා ඒවට කිම දෝසයක් හැබ ත පිසුදු රීම තියන්නේ විිත පිරිුසුදු කිරීම ප්‍රතිඵාය තියන්න සුගතිය නිර්වාණය නම සිත පිරිසුදු කිරීම ප්‍රතිඵලය තියෙන්න සුගතිය හැබැ සිත නැවත්ත මේ ප්‍රतिඵලය සිතිවිලි වලින් උපාදාමග කර කර ගැනීම සිත්ති විලි ඔොලින් අල්ලගන්න එක දේවල් නතිීම ප්‍රතිඵලය තියෙන්නේ අවධාරි වා කතන එ ඒක වෙනම කතාවක්. එතන්ට අඩ තමයි මේ කවුරුොත් උත්සාහගන්න හැබ ඒකට මෛත්‍රී බෝස්තාානකපදනකම් බලාහනඉන්නා පිරිසගුත් ඉන්නවා. අනේ මන් දන්න ගෞතම බුදුසා සසුනේ බණටික හලවල්ලා මෛත්‍රී බෝස්ථානගාව නිවන්දකිෙන්ට එන්න මිත්‍යාව පැටලිච්ච පිසගුත් තිඉන්න ඒ එම වඩ හැයි ඔබ සසරේ බුදුවරයෙක් දැසින් දැකළ නිවන් දකින්න ප්‍රාථනා කරල තිබුණත් ඔබට සංසාරය ඇවිදිණ සිත්තවෙනවා. ඒ ඔබේ කැමැත්ත හැබැයි සියලුව බුදුවරු දේශනා කරන්නේ එකම කාරණයක් ඒ මේ විශ්වේ තියන සත්‍ය ස්වභාවය විශ්වේතිය සත්්‍ය ස්භාවය කියල කියන්නේ බෞතික සත්‍ය ස්වභාවය පැහැදි කරන වගේම මේ සත්‍ය ස්වභාවය පැවැතීම නතර කරන තැන පොයින්් එක හරි තිබුත් ගහක් විනාසරන්න හැදිච්ච ගහක් විනාස කරන්න මුල්ටිකේ දලම උගුල්ල දහණඩ ඕනේ. එතකොට ඇද ගහ පිට විනාස් කරන්නගේ බ වැර්්‍යාබෝධරඉන්නබා මේ සසරන මැති අපිියාපු ගම ගහ විනාස වන්න නම් අපේ මුල්ටික උදුල්ල දහන්න. එක තැන්තැපොලට දොල අල්ලගන තියෙන මුල්ටිකම්පූර්ණින් ගැල වෙන්න න. ගැල වෙචි දවසන මේ ගහ සම්පූර්ණයෙන් විනාස්ුවනවා. එක තමයි ඇත්ත. ඉතිං ඒ තැනට තමයි බුදරු දේශනා කරන්නේ, ධර්මදේශන. අනිත් අයි කියන පුළහන් තරම් මේ මුල්ටික තව ශක්තිමත්ව අල්ගන්න හැටේ. අනි එතර හොඳ වචනය ඇති ශක්තිමත්ව අල්ලගන්න හැටේ. අනිත් බුද්ධහ ආගමද ඇතුළුව අනිත් සියලු ආගංගලින් සිදුවෙන්නේ. මේ මුල්ටිකක් තව ශක්තිමත් මිසුන් වැඩෙනවනි මිනිසුන්ගේ හිත් පවැනෙනවා මිනිස්සුන්ගේ ජීවිතව හේගමන් කරනවා. ඒවා තව ශක්තිමත්ව මහපොුවේ පැලවෙලා ව ශක්තිමත්ව අල්ලගන. රෂස ගහක් විදිහට. රස දෙයක් විදිහට මේ සංසාරය ගොඩ නැගෙන හැටි තමයි ඒ බුද්ාගම බද්ාගම ඇතුළ අනි සියලෝ අගල සිදුවෙන්. තුර බුද්ධදර්ශනය බුදුරුන් දශනා කරන කුණුව ඇතුළ තියෙන්නේ අන්න එහෙම අල්ලන තැන්නෙමේ. එහෙම අල්ලන්ට දේවල් කියන අඩ බුදුවරු කිය දීනව පැහැදිලි රද්ද සමහරම් පැහැදිලි අතිහා නමුත් බුදුරුන්ගේ මූලි කරමුණමකක්ද. මෙන්න මේ මුල්ටික සම්පූර්ණයෙන්ම ගලවලදාහන්න. ඒකඇන මේ ගහක් තිබ තැක්වත් අයි නැවත්ස්ොයාගණ්ඩ ැරිවෙන තැනට පත් කරන්න මංහි තැන්න ඔබට ම මේ ගහක් කඋදාාරණයට අරගන කියපු කතාව තේරෙන් ඇති කියලා විශ්වාස කරනවා. ඉතිං මෙන්න මේක තමයි අර ආගමයි බුද්ධාගම සහ බුද්ධ දර්ශනය කියන කාරණා දෙකට වෙනස් වෙන විදිහ. ආගම සසර ඇවිදින්ඩත් දර්ශනය සසර නිවඩත් ඒතු පාදා වෙනවා. තරබාහයි ආගම කිය බුද්ධාගම කරණයන කෙනෙකුට පුද පූජාතිය කරයන කෙනෙ නිවන්දකිනඇද නිවඳදකිනවා. හැබැයි කවදද නිවන්දකින්නේ එයා මේ දර්ශනය බුද්ධාගම ඇතුළේ සැඟවිලාති බිච්ච බුද්දුන් දේශනා කර දර්ශනය යම්දවසකයාට පේන්්ඩ පටන්ගනීද එතැන් සිටයා නිර්වාණය උදසා ගමන් කරනවා. එත කන්න හැබැයියා, බුදුන් වැඳවවැද තව සිය දහස් මිියන ගනන් සමහලට මේ සසරවපදින බුදුවරු දෑසින් දැකල බුදුරුන්ට වටැන් කරමින් බු තමට බුදුවරුන්ට කරන්න පුලුවන් ඇවපස්ථාන සියල්ලම කරමින් තවත් ශක්තිවන්තවවෙමින් ඇයි තවත් කුසල් රශ්න එකක ව ශක්තිවන්තවෙමින් සක්විති රජප අදවී ලබමින් සමහට ඉදිනට ගමන්කාන්න තිය. ැබයි යම් ොතකද මේ කුසලේැන්ේ ශක්තිවන්ත ස්වභාවේ මනසේතිී ශක්තිවන්ත ස්වභාවේ බුදුුවරේ ඇහැ දෑසින් දැක්කොත්. දැක්ල්ලා එතනැති බුදුවරයාගේ බුදුවරයෙක් ඔබේ මනස කැඩුවත් ද ඔබ දන්න කේමා කියනෙක් තෙරණය වන්නඩෝන මට මතක විදියට එතුමියගේ මනස කඩනු රූපයේ සිබියනොද ආඩම්බරෙන් හිටපු මනස කඩනෝ. මනස කඩන්න බුදුවරයෙක්. අන්න ඒවාගේ දවස බුදුුවරයෙකට ඔබ මුණ ගැහුණනොත් අන්න එතරද ඔබේ මනස කඩනවා එතනැති එන්න එතකොට පුද්ධාගමන මේ පුද්ධ දර්ශනය යෙන දර්ශනය. ඒ ගැන්නේ මේ සසරට බැදන තැන ලෙෙන ක්‍රමවේදයි පුදුවරෙක් නොදැනෙන්ට කාවත්දන්නේ. නොදදැනෙන්න්න මනසට කාවදන කාවද ගමන් ත්‍රූපේට තියෙන බැදීම කැඩිලයනෝ ද ම මේ අරගත්තු උදාහරණය ගැන කිව. රූපේට තියන බැදීම තමයි එතුමේගේ සංසාරට ති අවසාන වශීෙන් බැදිලදිබිච්ච ලොකුමකාරණාව අනිත්‍යව සංසාරයයා ලිහාගෙන කුසල් පුරමින් විල්ලහපුට ජරිතයා. එතකොට මේ ර රූපේට තිබේ චාශාවත් බුදුවරයෙක් විසින් කටනෝ. කඩපු තැනදී ආට අයයි සසරට බැඳෙන්ඩ සිතක් නෑ. සිතිවිලි හට ගත්තට ඒවා උපාන කර ගණඩ තැන්ඩ. උපදාාන වනුණේයා කොදටද රූපේට. රූපේට උපාන වෙච්චිකෙනට අය අල්ගන්ඩ තැනක් නෑ සම්පූර්ණින් අතෑරනවා අත ඇරුණු තැනයාට ආය සසරක් හැදෙන්ඩ විදිහක් නෑ. මොකොද හැදෙන්ඩ අල්ලගණඩ දෙයක් එයාට නෑ. එතකට බද්ධ දාශනයේ යටට ේම තේරල්ලා ඉවරයි බොහොම පොඩි ක්‍රියාවකුයි බුද් බුදදු හාමුදුරු දේශනා කර එතෝ ඔබ දන්න වර ලේස්සු කෑල්ලක් අතකගායින්ඩදේපු හාමුරු එකක් ඔබ දන්නවන උන්නස සිදන ක්ද සුදුරද කැල්ල අත න් ක් වෙලා ොද සන අතර න්න 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 ති බේ ුදදු හාමුදුරුව ීරන කරන යාසර බැදර න කොන ද මනස ඒ තිදවසිින්දකිනවා ඒක විස්තරට වැඩක්නෑමට ගැබුර තේරෙන්න්න ගැුර යාටම තේරෙන්ට ඉඩඇරල්ලා ඒයා දෙනවා රෙදිි කැල්ලක්. උන්ඩාස දෙන රෙදිකෑල් මේ කටිගක් වෙලාතක ගාඉන්න. ඔබට දර්ශන නිර්වාණැ පන්සල තුළ සිදුවනදේ ඔබට තේරේගලකිවාඇචර බෝම සරකාන ඉති බාන ්‍රිකයක් කියකිෝවාදේ. පික කියවල තිබල නෑ සසට බැඳෙන තර මනසින් දකින්න පුරදුුණා එචරයි ඒක කරය ුදු හාමුදුරු එයා දැක්කන ඒන්න සිදිකලාත ලයිට්බ ස්වාමින්න්වාශසිඒක දකින්නේ බුදුආර බුදු දිවැසින් දකිනවා මෙයා සසරට බැදඳන තැන බැඳන තැනට බේතක් දෙනවා එයා සසර කඩන්නෙ කොතන ඉද කියවල්ලා. ැඩෙන සිතුවිල්ලට දාල ක්‍රමවේදය දුන්න දීපපු ගම ය නිවදක් දැකෝ ත්‍රිටකේ. මතක තියාගන්ඩ මෙ චිපිටක දොස්ක න සිිට ගේසිිටේගේ ම මහරයි මටක කියම මේමට දස්කිනගගේලාලන අපිේන ද ො පුදන්දල වදනවාන කර නනි අරනවා මොකද ේමදය අ තිි්චරිසා තම යද දේවලග අපිතා කරන්න ස අපිටහමදයක් තුර තියන්නන ඒ ොහමගෞරවාන් නිතයි. නමු ඒක කරපන්නගෙන යාතුන හැකින වචන්නේ ම කියන්න. ඒක හැමවෙලලා මොක්හරි පශ්නයක්කවම ඒ උලුපල ස්හදාල ්‍රිපිටක හෙමයි කියන්න ඇවිල් හරියන්නේ. තුොඩ. එදා ත්‍රිපිටකයක් දුන්නන්නේ නෑ උන්ාන්සක ඇතට හැබැයි එඒදා පන්සරේ හිටව බනහපු අහපු එක නකවත් වන්නාසසිට තේල් ති නෙත්නෑ තුර හිතන් ්‍රිපිටකෑ දුන්නත්ොමතේර ෙත්න න්සට හැ න්සේ එකම කාරණය තේරුුණේ මේ මොහොතේ පවතින දේ තව මොහොතකින් වෙනස්සෙනවා නේද කියන දේ එයා දැක්කා ක්‍රදිිකාෑ ලතක ගයිදදි ඒ දේ අට දකිින් හැ කියාව තිබ ඒට සංචාරය හේතු පුරුල තිබ්බයා ඒක දකිින් තරන් මනසපූර්ණය කරල ඇතිබුණන සංසාරය ඒ සංසාාරි පූර්ණය කල්ල තිබ සිත දැක තමයි බුදු හමුදුරුවෝ ප්‍රෙක්ටිකල් ක්‍රමවේ දෙයක් දුන්නේ. එහෙනම් ඔබට නිවන්දහින්ඩ ඕන්නං ඔබ විසින්හ සොයාගතයුතුයි එහෙමනැත්තං ඔබට ගුරුවරේක් වෙන කෞරුන් හෝ විසින් ඔබට පෙන්වාදිය යුතුයි ඔබ සසරට බැඳෙන්න්න තැන. ඔබ සසරට හිරවෙනත් තැන ඔබ කොතෙන්න්ටද හිරවෙලායින්නේ. ඒක මොන්න දිවැසකින් හරි දකළලා චාස්ට්‍රේකින් හරි දකලා ැි මන මනසිං පෙර පසු දැන් දකිහි පුළුවන් අන්න ඕනතර ඒ අය හරහා පුළහන්තරං ඒ දැකලා තමන් හිරවෙන තැන ඒක කියලාදීලා ඒක ඔබ විසින් අබෝධ කරගඩ උත්සාහ කරලා ඔබ තුළින් ඒක දැක්ක දවසට ඔබ බොහොමඉක්මට නිවන් මඟට පිවිසෙන මොකද ඔබ හිර වෙලා දයන තන ලෙහෙන්න්ඩ බැරි තා කාලයා ඔබ බුදුර සිය දහස්ගනක් මේලෝ පහල වනත් ලියන ගානක් මේ ලෝකෙ පහලවුනාත් බද්්‍රකල්ප ගණම් පපිටිං මනාස් වෙලා ගියාත් ඔබ නැවත නැවත සසර පදදිනවා විනාකාවදවස් සසින් එතරවීමක් වෙන්න නෑ ඔබේ ජීවිතය ඔබ හිරවෙනතැන් ඔබ දැක්කෙ නැත්තා. එනම් ඔබ දකිණන්ඩ ගන්න ක්‍රමවේද සමහරයග අයි මටආනාපාන සති සමහරයකයයි මට හිෙල්ලා රුක්ක මූල ගතෝවා ආරන්න මොකද ගතෝවාගේ හමර් ගතා වගේ වඩින් පැහැදිලි කලා දෙන්නේ. බානම් බඩභාවන කරන කෙනෙක් සහ මේ ගමන යනෙනෙ අනුගමනයකර යුතු ක්‍රමවේද පිබඳව එතකොට මම කියන්න එහෙම. කෙනෙකුට දැඟරිෙනට රෙදිකෑල් ඇති වුනා දැඟ තෝට යා රෙදිිකෑල තියාන් හිටිය ගහක් මුලද ්‍රදිිකෑල තියාහිට ආරන්න සසිනාසිකද අපි දන්නේ නෑ. නමුත් නිවන්ද එක්කා. එතොර මේ නිර්වාණයේ මාර්ගය රා මාර්ගය පෙන්න්නකොට අන්නේ ක්‍රමවේද ඔබ කෙසේ ෝ නසින් දකින්න පුරදු වෙන්න, ඒ දකිනකොට ඔබට නිර්වාණය ළඟතියේ. එනං තිරවන්සරණයි අලු වවිඩින් හම්බේ.